ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමාවට පත්වන විට බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 55යි කඩලු 1යි. තවත් ලකුණු 476ක් බංග්ලාදේශ කණ්ඩායම පසුපසින් සිටින්නේ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු 531ක් ලබා ගත්තා සියලු දෙනාම දැවි දෙවන දිනය වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කරමින් අතරම බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 15ක් විතරයි ක්‍රීඩා කරේ ඉතිරි ඔක්කොම ශ්‍රී ලංකාව තමයි ක්‍රීඩා කරේ. එතකොට ශ්‍රී ලංකා කණ්ඩායම මිනිත්තු 475ක් ක්‍රීඩා කරලා තියෙනවා පළවෙනි දිනේත් දෙවෙනි දිනේත් එකතු වූ විදිහට ගත්තාම පන්දු වාර 159ක් 3.3 ගානේ ලකුණු ලබාගෙන තිනවා. මේ ලකුණු පූර්වයේ අතිවිශේෂ සිදුවීමක් තියෙනවා. ඒ තමයි ලකුණු 531ක් ලබා ගනිද්දී කිසිදු ශතකයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තා වෙලා නැහැ. මේකේ අර්ධ ශතක 6ක් තමයි ඇත්තටම වාර්තා වෙලා තියෙන්නේ. නිෂාන් මදුෂ්ක 57ක්, දිමුත් කරුණාරත්න 86ක්, කුසල් මෙන්ඩිස් 93ක්, දිනේෂ් චන්දිමාල් 59ක්, ධනංජය සිල්වා 70ක්, කමිදු මෙන්ඩිස් නොදෙවි 92ක් විදිහට. එතකොට මේක ශ්‍රී ලංකාවේ වාර්තාවක් බවට පත් වෙනවා. එකම ශතකයක්වත් නැතිව ශ්‍රී ලංකා ටෙස්ට් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව විදිහට මේ ලකුණු 531 වාර්තා අතරට යනවා. මීට කලින් ලකුණු 400 ගන්නක ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ එකම ශතකයක්වත් නැතුව. නමුත් මේක දැන් 531ක් වන නිසා මේක පළවෙනි අවස්ථාව බවට නැත්නම් අංක 1 බවට පත් වෙනවා. ඉතින් කමිදු මෙන්ඩිස්ගේ ශතකය ඉතාමත් අවාසනාවන්ත විදිහට නැති වෙලා යන්නේ. ඔහු 167කදී 92ක් 62 47යි සමගින් තමයි ඒක ලබා ගත්තේ. විශේෂම එක ලකුණක් ලබා ගැනීමට සූදානම් වෙද්දී අවසාන පන්දුවට පන්දු යවන්න අතර පන්දුව ගියපු හින්දා ඔහු පන්දුව අරගෙන අසිත ප්‍රනාන්දුගේ එහා පැත්තේ කඩුල්ල බිඳ දැම්මහම ඒක දුවද්දී දැවියාමක් විදිහට හසු වුණා. ඉතාම අවාසනාවන්ත සිදුවීමක්. ඉතින් ඒ ශතකය ලබා ගත්තා නම් ඔහු පිට ලබාගත් තුන්වන ශතකයේ ඉනිම් 4කදී ශතක 3ක් ලබාගෙන ලෝක වාර්තාවක් තැබීමට අවස්ථාවක් තිබ්බා. ඉතින් ලකුණු 8කින් ඒක ගිලිහි යනවා කඩුළු නොමැති වීම නිසා. ඉතින් අර අවසානයේදී පන්දුවට පහර දීපු ක්‍රීඩකයන් කිහිප දෙනා කමිදු මෙන්ඩිස්ගේ ශතකය ගැන හිතලා ගොඩක් ආරක්ෂාකාරීව ක්‍රීඩා කරා නම් විශේෂයෙන් මේ පන්දු යවන්නු ටික මම මේ කියන්නේ ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය වගේ ක්‍රීඩකයෝ තව පොඩ්ඩක් ආරක්ෂාකාරීව හිටියා නම් කමිදු මෙන්ඩිස්ට තව එක කඩුල්ලක් ඉදිරි වෙලා තිබ්බා නම් ඒ ලකුණු 8 ලබා ගන්නට බොහෝ දුරට ඉඩ තිබ්බා. නමුත් අවාසනාවට මග හැරෙනවා. එයින් ලෝක වාර්තා ගණනාවක් තියන්නට තිබූ අවස්ථාව මග හැරුණා. නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු දැනටත් වාර්තා කිහිපයක්ම තියලා ඉවරයි. ඒක අනිවාර්යෙන් කියන්නට ඕනි. ඉතින් ඔහු තමයි පළවෙනි ඉනිම් 4ේදී ලකුණු 50කට වැඩිය ලබා ගත්ත එකම ශ්‍රී ලාංකික පිතිකරුවා. ඕස්ට්‍රේලියාවට එරෙහිව 61ක්, 102ක්, 164ක් සහ මේකෙදී 93ක් වශයෙන් 50කට වැඩිය පළවෙනි ඉනිම් 4ේදී ලබා ගත්ත එකම පළවෙනි ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත් වෙනවා. ලෝකෙන් ගත්තහම මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ 1971ට පස්සේ. ඒ කියන්නේ සුනිල් ගවස්කාට පස්සේ. ඊට කලින් 1920-21ේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් කොලින්ස් කියලා මේ දක්ෂතාවය දක්වලා තියෙනවා. ඊට පස්සේ 1971ේ සුනිල් ගවස්කා මේ දක්ෂතාවය දක්වලා තියෙනවා. දැන් ශ්‍රී ලංකාවේ කමිදු මෙන්ඩිස් අවුරුදු 50 ගානකට පස්සේ ඒ වාර්තාව ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිඳ හෙලන්න නැත්නම් වාර්තා අලුත් කරන්නට සමත් වෙලා තිනවා පළවෙනි ඉනිම් 4ේදී ලකුණු 50කට වැඩිය ලබා ගනිමින්. ඉතින් ඒක විශිෂ්ට අවස්ථාවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. හැබැයි අපි කියන්නට ඕනි 61ක් ගහලා ඔහුට අවුරුද්ද දෙකක් එළි ඉන්නට සිද්ධ වුණා ඊළඟ අවස්ථාව ලැබෙනකම්. ඒ කොහොම වුණත් ඉතින් ඉනිම් 4ක් විදිහට දැන් ගණන් ගන්න නිසා පළවෙනි ඉනිම් 4ේදී ලකුණු 50කට වැඩිය ඔහු ලබාගෙන තියෙනවාමයි. ඉතින් ඊළඟ කාරණේ තමයි ඔහු දැන් ලකුණු 419ක් ලබාගෙන තියෙනවා පළවෙනි ඉනිම් 4ේදී. ඒක සමාන වෙනවා ජාවිඩ් මෙන්ඩට්, පකිස්තානයේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක්, ලෙජන් කෙනෙක්, ඔහුගේ ලකුණු සංඛ්‍යාවට සමාන වෙනවා පළවෙනි ඉනිම් 4. එතකොට ලෝක වාර්තාවක් විදිහට සම වාර්තාවක් විදිහට මේක අපට සලකන්නට පුළුවන්. පළවෙනි ඉනිම් 4ේදී ලෝකෙම්ම වැඩිම ලකුණු ලබාගත්ත සම ක්‍රීඩකයන් දෙදෙනෙක් සිටින්නේ කමිදු සහ ඒ ජාවිඩ් මෙන්ඩඩ්. ඉතින් දශක ගණනාවකට පස්සේ තමයි මෙවැනි අවස්ථාවක් ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බිහිවන්නේ කියන එකත් විශේෂයෙන්ම කියන්නට ඕනෙමයි. ඉතින් කමිදු මෙන්ඩිස්ගේ වාර්තාව මේ විදිහට වෙන විට ධනංජය සිල්වත් සමත් වෙනවා නායකයා විදිහට පිට ලකුණු 50කට වඩා ලබා ගන්න. ඔහු මෙවරනම් ලකුණු 70ක් තමයි ලබා ගත්තේ. ඒතොර මේ ක්‍රීඩකයන් දෙදෙනාම ඉතාමත් හොඳින් ලකුණු ලබාගෙන තිබෙනවා මේ සංචාරය තුළ. ඒක අනිවාර්යෙන් කියන්නට ඕනි.
ඊට අමතරව ගත්තාම ඉතින් අනිත් ක්‍රීඩකයෝ දිනේෂ් චන්දිමාලුත් ලකුණු 59ක් ලබා ගත්තා. දෙමුත් කුසල් මෙන්ඩිස් නිෂාන් මදුෂ්කත් අර්ධශතක ලබා ගැනීමට සමත් වුණා. ඉතින් ශකිබ් අල් හසන් පන්දු 37කදී ලකුණු 110කට කඩලු 3ක් ලබා ගත්තා. හසන් මහමුද් කඩලු 2ක් 92කට ලබා ගත්තා. ඔය විදිහ තමයි සඳහන් වුණේ. ඊට පස්සේ බංග්ලාදේශ පළවෙනි ඉනිම ප්‍රීඩා කරනවා. ඇත්තටම මේ හසන්ගේ කඩුල්ලක් දවා ගැනීමට අවස්ථාවක් තිබ්බා. කඩුල්ල මුවා කිරීමේ වරදකට හසු කරගන්නට. හැබැයි අම්පයා ස්කෝල් වෙච්ච නිසා අම්පයා නොදෙවුණු ක්‍රීඩකෙක් විදිහට නම් කරපු නිසා ඒ කඩුල්ල අපට ලබා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. හැබැයි ලහිරු කුමාර ජෝයිගේ කඩුල්ල දවා ගන්නවා කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් පන්දු. ඉතින් තයිජුල් ඉස්ලාම් ආයේ නැවතත් ඔන්න ඇවිල්ලා ඉන්නවා සැඳෑ ආරක්ෂකයා විදිහට. ඒ වගේම නොදෙවි හසන් 28ක් ලබාගෙන ඉන්නවා. ඒතර තුන්වන දිනේදී මවුන්ට් පුළුවන් වෙයිද මේ ලකුණු ප්‍රමාණය පහු කරන් යන්න, නැත්නම් යම් කිසි ලකුණු ප්‍රමාණයක් තුල ලං කරන්න ශ්‍රී ලංකාව හමුවේ සම්පූර්ණයෙන් දැවියයිද? ඉතින් ඕක තමයි තියෙන ප්‍රශ්නේ. හැබැයි මේ තරඟය ගත්තාම දැන් ශ්‍රී ලංකා කණ්ඩායම උපරිමයෙන්ම ක්‍රීඩා කරලා තියෙන්නේ. ඒතර මේකේ ප්‍රතිඵලයක් සමහර විට නොඑන්නටත් ඉඩ තිබෙනවා. බංග්ලාදේශ කණ්ඩායම හොඳ පිතිකරණයක් තුන්වෙනි දවසේ සිදු කරොත් එහෙම ඔවුනුත් දැවැන්ත ලකුණු ප්‍රමාණයකට ගියොත් කඩලු අතේ තියාගෙන එහෙම වුණොත් ඔවුනුත් තුන්වෙනි දිනේත් හතරවෙනි දිනේත් ක්‍රීඩා කිරීමට උත්සාහ කරයි. එතකොට මේක ලොකු දැවැන්ත ලකුණු ප්‍රමාණයක් සහිත ටෙස්ට් තරඟයක් වෙන්නට ඉඩ තිබෙනවා. සාමාන්‍යයෙන් මේ චිතගෝන් ක්‍රීඩාංගණයේ එවැනි ඉනිම් පසුගිය කාලයේදී සිද්ධ වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවටත් එහෙම වෙලා තියෙනවා. ජය පරාජයකින් තොරව අවසන් වෙච්ච අවස්ථාවක් තියෙනවා. සෑහෙන පිතිකරන තනතිල්ලක් තමයි මෙතන හොඳ තනතිල්ලක් තියෙන්නේ. පසුගිය දත්තත් එක බලපුවම අපි බලමු මොකද වෙන්නේ කියලා. ඒ කොහොම වුණත් ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණොත් තුන්වෙනි දිනේදී ඒ තනතිල්ලේ වාසියත් එක්ක මේ කඩුලු ප්‍රමාණය ළඟ ළඟ ලබා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන ඉනිමත් ක්‍රීඩා කරලා යම්කිසි ලකුණු ප්‍රමාණයක් ඉතා ඉක්මනින් ලබාගෙන අවසාන ඉනිම දුන්නොත් හතරවෙනි දිනේ සහ පස්වෙනි දිනේදී බංග්ලාදේශයට ක්‍රීඩා කරන්නට යම්කිසි ප්‍රතිඵලයක් මේකේ එන්නට ඉඩ තිබෙනවා. ඉතින් දෙවන දිනේ අවසානයේදී අපිට හරියටම කියන්නට බෑ මේකේ තීරණය මොන විදිහකට එයිද, තීරණයක් එයිද නැති වෙයිද කියන එක. දැන් තියෙන තත්ත්වය අනුව තව කඩුලු 9ක් දබා ගැනීමට තියෙනවා ශ්‍රී ලංකාවට. ඉතින් බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමක් එක ඉනිමකදී සාමාන්‍ය ලකුණු 450ක්වත් ලබා ගන්නවා කියලා තමයි ඉතිහාසයේදී තියෙන්නේ. වැඩිම ලකුණු 700ක් විතර ලබාගෙන තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් ඉතිහාසය කියලා කියන්නේ ශ්‍රී ලංකාව ඉහළින්ම ඉන්න කණ්ඩායමක්. ඔවුන් හිතාගෙන ඉන්නවා දැන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඔවුන්ගේ ගානට වැටලා තියෙනවා කියලා. නමුත් ඔන්න ටෙස්ට් තරඟාවලියේදී පෙන්නවා ඔවුන්ගේ ගාන නම් නෙමෙයි කියලා. දෙවන දිනේ වෙන විටත් අපි බලමු තුන්වෙනි දිනේදී මොකක් වෙයිද කියලා අපිට හරියටම කියන්නට බෑ. තුන්වෙනි දිනේ සුපුරුදු පරිදි ආරම්භ වීමට නියමිතයි උදෑසන 9:00 30ට. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.